වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල YouTube නාලිකාව වයඹ කෘෂි තක්ෂලාව. අපි අද ඇවිල්ලා ඉන්නේ මුන්නේසරං වලට. ඉතින් මුන්නේසරං වල කීර වගාවෙන් ව්‍යවසායක මට්ටමට ගියපු ගොවිය කම්බෙන්ද. ඉතින් අපි කීර වගාව කොහොමද කරන්නේ කියලා මේ ගොවි මහත්තයා හම්බෙලා සාකච්ඡා කරලා බලමු. ඉතින් මේ ගොටුකොළ වගා කරන සංජීව මහත්තයත් එක්ක අපි දැන් කතා කරන්න හදනේ. සංජීව මහත්තයා, මේ ගොටුකොළ වගාව කරන්න කොහොමද පෙළඹුණේ ඔබතුමා? ඔය ඇත්තටම ගොටුකොළ වගාව කරන්නම් පෙළඹුණේ ඇත්තටම මේ කාලේ මේ රැකියාවක් නොතිබුණු හේතුවතෝ තෝරා ගන්න දෙවිච්ච එතන වගාවට ගොඩක් ආසයි. වගා කිරීම තමයි ඉතින් මේ ගොඩක්ම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් දෙයක් කියලා මට මේ කියන්නේ අර නිදහසේ කරන්න පුළුවන් දෙයක් කියලා වෙලා හිතුන නිසා තමයි මේකට මේ යොමු වුණේ. ඉතින් ඇත්තටම දැන් පටන් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවා. මම හිතන්නේ අවුරුදු 20ක් විතර වගේ කාලයක් ගොටුකොළ වගා කරනවා. ඊට පස්සේ කුඩාවට පටන් අරන් ඊට පස්සේ දැන් තමයි මේ සාමාන්‍යයෙන් අක්කර 1කමාරක් විතර වගේ ප්‍රමාණයක් දැන් අපි වගා කරන්නේ. අක්කර 1කමාරක් විතර ගොටුකොළ වගා කරනවා. එතකොට දැන් ඔබතුමා යටතේ මේ ගොටුකොළ වගාවත් එක්ක සේවකයෝ කී දෙනෙක් විතර ඉන්නවා? සේවකයෝ කී දෙනෙක් ඉන්නවද කියනවා නම් සාමාන්‍යයෙන් අපේ ප්‍රොසෙස් එකේ ඉන්නවා සේවකයෝ 8ක් විතර වගේ ඉන්නවා. එතකොට ෆාම් එකේ වැඩ කරනවා 6-7 දෙනෙක් විතර වගේ. ඒ වගේ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ සංජීව මහත්තයා දැන් මේ කොටුකොළ වගාව අලවි කරන්නේ සුපර් මාකට් වලට. ඔව්. එතකොට මෙතනින් වෙන්නේ අස්වැන්න නෙල් එක. නෙලන එක. මෙතනින් අස්වැන්න නෙල තමයි ඊගවට සැකසුම් මධ්‍යස්ථානයට අරගෙන යන්නේ. අරගෙන යන්නේ. එහෙනම් අපි යමු මෙතන අස්වැන්න නෙල ඊගව සැකසුම් මධ්‍යස්ථානයට. කොහොමද කොටුකොළ සැකසීම කරන්න කියලා බලන්න. සංජීව මහත්තයා දැන් ආහාරෙන් අපි ගේන කවරේ මේ මෙතනින් ගන්නයි. ඔව්, මෙතනින් ගොඩක් දුරට මේ අර පිටරින් එන කෘමි සත්තු නවත්තන්නයි. එතකොට අපිට දොරවල් වලට වෙන හානි නවත්තන්නයි. ඒක නිසා තමයි මේ ඉතාම පහසුවෙන් මේක ඇතුළට ගන්න පුළුවන්කම නිසා තමයි අපි මේ විදිහට මේ දොරවල් සකස් කරලා තියෙන්නේ. සංජීව මහත්තයා දැන් අපි අතනින් අස්වැන්න නෙලාගෙන මෙතෙන්ට ආවා. මෙතන මොකද්ද වෙන්නේ? ඇත්තට මෙතන දැන් අර ගිනාපු අස්වැන්න අපි දැන් කූඩවල තමයි දාගෙන ඉන්නේ. තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ අපි මෙතෙන්ට ගෙනල්ලා මේකේ මේ අනවශ්‍ය කොටස් අයින් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආහාරයට ගන්න නුසුදුසු තත්ත්වයේ තියෙන කොළ, ඉදිච්ච කොළ, පරණඩල් වෙච්ච කොළ. එතකොට විශේෂයෙන්ම මේ සත්තු, කෘමි සත්තු මේකේ රැඳිලා ඉන්නවනේ. එයාලව මේ ඉන්නවද කියලා බලන එක තමයි ගොඩාක් දුරට මෙතන කරන්නේ. කරලා වෙලා එතනින් ඊට පස්සේ මේ ටික මේ සුද්ධ කරගෙන අපි අරගෙන යනවා සෝදන ස්ථාන. අපිත් එක්ක කතා කරන්න එකතු වෙනවා මුන්නේසරම් කෘෂිකර්ම උපදේශක ඉන්දික මහත්මයා. ඉතින් ඉන්දික මහත්මයා, මේ ගොවි මහත්තුරු මේ වගේ ව්‍යවසායකයෝ කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබතුමාලා කොහොමද සහයෝගය දක්වන්නේ? ඔව්, අපි දැන් මේ මුලින්ම මෙතන පටන් ගත්තේ කාබනික නිෂ්පාදනය කර තමයි මුලින් පටන් ගත්තේ. පටන් අරගෙන අපි ගමන යද්දී අපිට නොයෙකුත් ගැටලු ආවා. කියන්නේ වේකට හොඳ මිලක් හම්බුන්නේ නැහැ. ඒ වගේම තියෙන ලෙඩ රෝග පාලනය කරගන්න කාබනික 100% පාලනය කරගන්න අමාරු තත්ත්වයක් ආවා. අපිට කාබනික සහතිකයක් ගද්දී ලොකු ගැටලුවක් ආවා. ඊට පස්සේ තමයි අපි මේක මේ ගොවි මහත්තුන්ට හඳුනා දුන්නා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන අපේ දෙපාර්තමේන්තුවේ තියෙන වැඩසටහන. ඊට පස්සේ ගැප් සර්ටිෆිකේට් එක අරගෙන අපි එතනින් මේ ගොවි මහත්තුරු අපරාණේ වෙළඳපොළ දක්වා ගමන් කරන්න මාර්ගය සලසලා දුන්නා. එතකොට ඉන්දික මහත්මයා, දැන් මේ ප්‍රදේශයේ මේ වගේ ව්‍යවසායකයෝ කී දෙනෙක් විතර ඉන්නවද? එතකොට මේ ගොටුකොළට ගොටුකොළ වගාවට අමතරව තව වගාවන් කොච්චරක් විතර කරනවද? මෙහෙ දැන් පලා ගත්තාම ගොටුකොළ, මුකුණු වැන්න, කංකුම්, කතුරු මුරුංගා ඒ සියලු කීර වර්ග මෙහෙ නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් හෙක්ටයාර 60කට ආසන ප්‍රමාණයක් කල මේ වගාව තියෙනවා. මේකෙන් අපි දැන් ගැප් ගම්මාන වැඩසටහන යටතේ තෝරගත්ත ගොවීන් 15කට කෘමි ආවරණ දැල් දීලා අවශ්‍ය තාක්ෂණය දීලා ගැප් නිෂ්පාදනයට යොමු කරගෙන තියෙනවා. ඉන්දික මහත්මයා, දැන් සඳහන් කරා මේ ගැප් එහෙම නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ඒ වැඩසටහනත් එක්ක මේ ගොවියන්ට මේ කෘමි ප්‍රතිරෝධී දැල් ලබා දුන්නා කියලා. එතකොට
මේ දැල් වලින් මේ ගොවි මහතුරට මොකද තියෙන ප්‍රතිලාභය? ඔව් දැන් මේ බහුල පලා වගා කරන හින්දා කෘමීන් පාලනය කරගැනීමේදී අපිට මේ කෘමීන් ප්‍රතිරෝධී දැල ගොඩක් වාසි සහගත තත්යක් තියෙනවා. මොකද අපිට පුළුවන් යොදන පරිබෝධනාශක ප්‍රමාණය අවම කරන්න පුළුවන් මේ භාවිතයට ගැනීම. අදට දැන් කීර ටික තෝරලා මෙතන පිරිසිදු කරන මධ්‍යස්ථානට අරන් එන්න හදන. එතකොට මෙතෙන්ට යන්න කලින් මොකද්ද මේ අපි කරන ක්‍රියාදාමේ? ඔව් අපි ක්‍රියාපිළිවෙලක් තියෙන අපි ඇතුළට යන්න යනකොට ඉස්සෙල්ලා අපේ සේවකයින්ට. එතකොට ඒගොල්ලෝ ඇවිදිල්ල අපේ මේ ෆුට් බාත් එක හදා ගන්න ඕනේ. ඒක හදාගෙන ඇවිදිල්ල මේ අපේ මේ තියෙන පිළිවෙලට ඒගොල්ලෝ හිස් ඇසුම උඩ ඇඳුම ඒ අත් ආවරණ ඒවා පැලඳගෙන බූට් දෙක පාවිච්චි කරනවා. අපි බූට් දෙක පැලඳගෙන මෙතනින් අත සෝද ගන්න ඕනේ. අත සෝදගෙන අත වේලගෙන ඊපස්සේ අපි මෙතනින් කකුල් දෙක පිරිසිදු කරගෙන තමයි ඇතුළට යන්නේ. ඇතුළට යන්න. එහෙනම් අපි ඇතුළට ගිහලා බලමු නේද? අපි අතන සුද්ධ කරලා මෙතන ගෙනත් දානවා හොදන්නේ. එතකොට මෙතන මේ ටැංකි තුනක් තියෙන්නේ. ඒ එතකොට මෙතන මොකද මෙතන වෙන්නේ කියන්නේ? ඔව් අපි සුද්ධ කරලා ගේන පලා දැන් ඒ වගේ මේ සත්තු ඉන්න පුළුවන් සමහරට. ඒ කියන්නේ අපි තේරුවට බැරි වෙලා හරි. එතකොට ඒ වගේම තමයි මේ දූවිලි ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි එළිය නෙලා ගන්න පලා නිසා ඒ නිසා තමයි අපි මේ පළවෙනි ටැංකියෙන් සෝදලා ආයෙ දෙවෙනි ටැංකියට දානවා. ඒකෙන් සෝදලා තුන්වෙනි ටැංකියට අපි අර අපේ තියෙන පලා සේදුම් ද්‍රාවණය ඔපල් ද්‍රාවණය ඒකෙන් අපි ඒ වතුර ටැංකියට දාන ප්‍රමාණය අනුව ඒ කෙමිකල් එක අපි පාවිච්චි කරනවා. ඒකතකොට ඒකේ දාලා අපි විනාඩි 5ක කාලයක් තියනවා. ඒ කියන්නේ දැන් සත්තු ඒ වගේ ඉන්නවා නම් ඒගොල්ලන් අඩි මේ විස බීජ මැකෙන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න අපි ඒකේ තියලා ඊට පස්සේ අපි ඒකෙන් ගන්නවා පහ විනාඩි 5කට පස්සේ. ඔව් අරගෙන පැකට් එකට දාන්න කලින් මේකේ අපි තෙත අයින් කර ගන්න ඕන. තෙත වේල ගන්න. එතකොට අපි මේ මැෂිමට දාලා ඒකේ අවශ්‍ය ප්‍රමාණය ඒ කියන්නේ දැන් මේ තෙත කවරේ සිදුරු කවරයක් නම් අපි තෙත සම්පූර්ණම ඉවත් කරගන්න ඒකේ ප්‍රමාණයකට පමණයි කරගන්නේ. ඒක කරගන්නේ මේකෙන් තමයි. මේ තන ඒ සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ඊට පස්සේ මේ මෙතනිනුත් වතුරත් අයින් කරගත්තට පස්සේ වතුර අයින් කරාට පස්සේ අපි ඇසුරුම් කරන රූම් කාමරයට අපි ඇසුරුම් කරන්න දෙනවා. අපි දෙන්නත් එහෙනම් ගිහලා බලමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇසුරුම් මධ්‍යස්ථානයේ. අපිට කියන්න මෙතන ඇසුරුම් මධ්‍යස්ථානයේ මොකද්ද වෙන ක්‍රියා පරිපාටිද? සේදුම් මධ්‍යස්ථානයෙන් අපි තෙත වියලලා නිමා කරගන්න පලා කූඩ එතනින් අපිට දෙන ඇසුරුම් මධ්‍යස්ථානයට. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ අපිට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ GMP තත් සහතිකයේ යටතේ. එතකොට ඒ දෙන පලා මේගොල්ලන්ට අපි තියන අපේ මේ ඇසුරුමකට නියමිත බරක්. එතකොට ඒ නියමිත බර අනුව කවරයට දාලා ඒ නියමිත බර ප්‍රමාණය කියලා මෙතනින් අපි සීල් කරනවා. ඒ කියන්නේ පැකට් එක ආවරණය සීල් කරලා මේ නිමා කරන කවුලෙන් අපි පිටතට යොමු කරනවා. ඇසුරුම් මධ්‍යස්ථානයේ දාන බෑග් එක මෙතෙන්ට එන්නේ. ඉතින් මෙතනින් එහාට මොකද අපි කරන්නේ? ඇසුරුම් මධ්‍යස්ථානයෙන් අපි නිම කරන පැකට් එක මේ තියෙන්නේ නිමා කළ පැකට් ඉවතට ලන කවුලුව. මේකෙන් ඉවතට දුන්නාට පස්සේ අපි මේ පැකට් අපේ ප්‍රවාහණය සඳහා යොමු කරන්න ඒ ටයිම් එක අපිට එනකන් අපි මේවා අපේ කූල් රූම් එක ඇතුලේ තැම්පත් කරනවා. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා මේ මාදම්පේ කලාපයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය. ඉතින් අධ්‍යක්ෂතුමිය මේ මෙතන කලාපයක් විදිහට මේ කීර වගාව ගැන මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන්නේ? දැනට අපි මාදම්පේ කලාපේ ගත්තාම කීර වගාව අපේ දැදුරෝය මේ දෑලි තමයි සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම. එතකොට මෙහිදී හෙක්ටයාර 60කට අධික වපසරියක මේ වගාව සිද්ධ වෙනවා. ඇත්තටම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට අපි මේ ගොවීන්ව හඳුනාගෙන ඒ ගොවීන්ට යම් සහනයක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා.
එතකොට අපි එතකොට පළාත් නිශ්චිත ව්‍යාපෘති යටතේ මේ ගොවීන්ට අපි කෘමි ප්‍රතිරෝධී දැල් ඒකම ඒවා ඉදිකර ගන්න අවශ්‍ය බට සහ මේ පලා වර්ග ප්‍රවාහනය සඳහා කූඩ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට සපයලා තියෙනවා 50% ගොවිදායකත්වයේ. එතකොට ඒකම මේ ගොවීන්ව අපි වස විස නැති කෘෂිකර්මයට හුරු කරන්න ගැප් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ ගැප් යටතේ තමයි මේ වගාවන් සිද්ධ කෙරෙන්නේ. ඇත්තටම ගත්තොත් සහකාර අධ්‍යක්ෂතුමනි, එතකොට දැන් සාමාන්‍ය කීර වගාව කරද්දී රසායන ද්‍රව්‍ය ගොඩක් භාවිත කරනවා කියලා. එතකොට මේ ගැප් වගාවත් එක්ක ගැප් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිත කිරීමත් එක්ක මේ කීර වගාව කරද්දී කොහොමද රසායන ද්‍රව්‍ය භාවිත කරන විදිහ? ඔව්, ඇත්තටම මේ කීර වගාව කිව්වහම දැන් අපිට උනත් සමහර අය කියනවා මේ උලේ තියෙන පලානම් ගන්න එපා, පුදුම පරිබෝධනාශක තෝගයක් ගහලා තියෙන්න කියලා. නමුත් ඇත්තටම ගැප් යටතේ සිද්ධ කරන වගාවකින් පලා වර්ග කෑවට කිසිම ශරීරයට අහිතකර තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මොකද ඒ යටතේ අපි විශේෂිතවම නිර්දේශ කරලා තියෙන යම් යම් කෘමිනාශක යම් අවස්ථාවලදී විතරයි භාවිතා කරන්නේ. ඒත් අව මට්ටමින් සහ සෞඛ්‍යයට අහිතකර නොවන විදියට. ඒක නිසා මේ ගැන කිසිම බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ අපි පිටරටින් ආනයනය කරලා මේට වඩා වස විස ප්‍රමාණයක් මේ ගෙන්නනවා. නමුත් මේවල එහෙම වසක් විසක් නැහැ. මොකද මේවල තියෙන සක්‍රීය කාලයක්, ඒ කාලයක් ඉක්ුත් වෙලා තමයි වෙළඳපොළට නිකුත් කිරීමට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකම මේ ගොවියන්ට ගොවියට හොඳ මිලක් වගේම ඒකම පාරිභෝගිකයට හොඳ ආහාරයට ගත හැකි පලා වර්ග හම්බ වෙනවා. අපිත් එක්ක මේ වෙලාවේ වැඩසටහනට එකතු වෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂතුමිය. ඉතින් අධ්‍යක්ෂතුමිය, මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පුරාවට මේ කීර වගාව කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ? එතකොට කීර වගාවේ වර්තමානයේ තියෙන ගැටලු මොනවද කියලා අපිට පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඔව්, කීර වගාව කියන්නේ ඇත්තටම පුත්තලම් දිස්ත්‍රික්කයේ සුවිශේෂී වගාවක්. විශේෂයෙන්ම කීර වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ මාදම්පි කලාපයේ දැදුරුය දෙපස හෙක්ටයාර් 300ක් පමණ වපසරියක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අය වගේම අපි ජාතික නිෂ්පාදනයට 20% විතර දායකත්වයක් සපයනවා මේ දැදුරුය දෙපස තියෙන කීර වගාව තුළින්. ඉතින් ඒකේ ඇත්තටම හරිම වැදගත් වගාවක්. ඒ වගේම මේ වෙනකොට රටට විදේශ විනිමය ලැබෙන තවත් එක් කෘෂිකාර්මික වගාවක් විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී ඇත්තටම ගැටලු රාශියකට මුහුණ පාමින් තමයි මේක ඉස්සරහට කරගෙන යන්නේ. විශේෂයෙන්ම අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි කීර වගාවට පහුගිය කාලය පුරා අධික ලෙස රසායනික පොහොර හා පලිබෝධනාශක භාවිතා කිරීම. ඉතින් මේ තුළ පාරිසරික ගැටලු, ඒ වගේම මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වුණා. නමුත් පහුගිය කාලය තුළ නම් ඇත්තටම මේ පොහොර සහ පලිබෝධනාශක ලබා ගැනීමේ මිලාධිකකම සහ ලබා ගැනීමේ තියෙන දුෂ්කරතාවයත් එක්ක ඒක යම් තාක් දුරට අඩු වුණා. නමුත් අපිට මේ තුළ කීර වගාව තමයි වාර්තා වුණේ වැඩිපුරම පොහොර සහ රසායනික පොහොර සහ පලිබෝධනාශක පාවිච්චි කරන වගාවක් විදිහට. ඉතින් අපිට අවශ්‍ය වුණා ඇත්තටම මේ පලිබෝධනාශක භාවිතය අවම කරලා සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් විදිහට පාරිභෝගිකයින් අතරට යවන්න, ඒ වගේම විදේශ විනිමය උපයන භෝගයක් විදිහට මේක හඳුන්වලා දෙන්න. ඒ සඳහා අපි ගොවි මහත්තුරු කීප දෙනෙකුට ගැප් ක්‍රමවේදයට අනුගත කරගත්තා, ඇතුළත් කරගත්තා. ඉතින් දැන් මේ තුලින් මේ ඇත්තටම
සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මේ නිෂ්පාදන කරගෙන යනවා. ඉතින් අපි වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මෙහෙම හඳුනාගත් ගොවි මහත්තුරුන්ට මේ විදිහට පරිසර හිතකාමී විදිහට මේ කටයුත්ත කරගෙන යන්න අවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන, විශේෂයෙන්ම පැක් හවුස්, ඒ වගේම කෘමි ප්‍රතිරෝධී දැල් ආදී පරිසර හිතකාමීව කරගෙන යන අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීලා උන් දිරිමත් කරලා තියෙනවා. ඒ වගේම ගැප් සහතිකකරණය සඳහා උන් යොමු කළා. ගැප් සහතික ලබා දීලා ලබා ගන්න අවශ්‍ය අවශ්‍ය මෙහෙවීම සිද්ධ කරලා මේ වෙනකොට ඇත්තටම ඔවුන් විදේශ වෙළඳපොළට තම නිෂ්පාදන අලෙවි කරලා මේ ඩොලර් අර්බුදයේ මුට රට මුහුණ පාලා තියෙන වෙලාවේ ලංකාවට ඩොලර් කෙනක් දෙනවා. ඉතින් ඒක විශේෂ දෙයක් විදිහට අපි දකිනවා. එතකොට මේ අධ්‍යක්ෂතුමින් දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්න තවත් විවසායකයෙකුට අවස්ථාවක් තියෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්න පුළුවන් තමන්ගේ පළාතේ කෘෂිකර්ම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ ඉන්නවා සඳුදා දිනවල අපේ කෘෂිකර්ම උපදේශක මහත්මයා. එතුමාව හම්බ වෙලා අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. වයඹ කෘෂි තක්ෂලාව YouTube නාලිකාව අපි වයඹ දිරිය දරුවෝ වැඩසටහනේ එක වැඩසටහනක් තමයි අපි අද මුන්නේසරම් ගොඩකොළ වගා කරන ව්‍යවසායකයෙක්ගේ වැඩසටහනක වෙල සම්බන්ධ වුණේ. ඉතින් මෙවැනිම වැඩසටහනකින් යලිත් අපි හමු වෙන බලාපොරොත්තුෙන් අදට ඔබින් සමුගන්නවා.